අයිවන් මේ ෆ්‍රීහිට් පොඩ්කාස්ට් එකට සාදරයෙන් පිළිගන්නවා. මාත් එක්ක ඉන්න ප්‍රවීන්, මේක අපේ පළවෙනි පොඩ්කාස්ට් එක. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න මේ පොඩ්කාස්ට් එකෙන්. ඔව් ප්‍රභාත්, හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි මේ ෆ්‍රීහිට් ක්‍රීඩ් පොඩ්කාස්ට් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ පරිපාලනයේ තියෙන හොඳ සහනාරක කතා කරන්න. ඒක තමයි අපි මේ පොඩ්කාස්ට් එකේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිට තේරෙන විදිහට තාක්ෂණික පැත්තත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අදහස් අපේ පොඩ්කාස්ට් එකේ හොඳ නරක අපිට දන්වන්න ඊමේල් වලින්, එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා මේ ඕගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ඒ සඳහා. ඔව් ඇත්තෙන්ම ඔව් බලාපොරොත්තු වෙනවා ලොකු සහයෝගයක්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න, ක්‍රිටිසිසම් ඒ වගේම සහයෝගය හැමදේම බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක රැඳිලා පළවෙනි පොඩ්කාස්ට් එක අහලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාලා, ලයික් එකක් දාලා අපිට කියන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් අපි මුලින්ම කතා කරන්නේ සිම්බාබ්වේ තරගාවලිය ගැන. ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අපි පරාජයක් ලැබුවා සිම්බාබ්වේ කණ්ඩායමට. මොකද්ද මේ ගැන කියන්න? මම හිතන්නේ මේ අවුරුදු 20කට වැඩි ක්‍රිකට් ෆලෝ කරනවා. ඉතින් ওই කාලය තුළද මට ගොඩක් මේ දුක හිතෙච්ච මේ පරාජය කියලා මම හිතනවා. මේ සිම්බාබ්වේ ඔඩීඑ සීරීස් එක. ඔව් සිම්බාබ්වේ තරගාවලිය තර නෙමෙයි, දැන් අපි බැලුවත් පෞගිය තරගාවලියේ ශූරයන්ගේ තුර කුසලානේ පෙර තරගාවලිය අපි පරාජය ලැබුවා. ටෙස්ට් තරගයක් ප්‍රථම වතාවට බංග්ලාදේශ පිර සමග ඕවර් 50 තරගාවලියෙත් අපිට ජය ගන්න බැරි වුණා. සිම්බාබ්වේ කණ්ඩායම විතර නෙමෙයි පහුගිය මහා සහාය අවුරුද්ද ගත්තොත් මම හිතන්නේ 1992-93 කාලෙන් පස්සේ ලංකාවේ ලොකුම පසුබැසීමක් වුණ කාලයක් කියලා මම හිතනවා. හැබැයි අපි සිම්බාබ්වේ කණ්ඩායමලත් පැහැදිලිලා තියෙනවා කීප වතාවක් මීට කලින් 2002-2003 කාලේ අය මං හිතන්නේ සනත් ජයසූරිය කියන නායකත්වයේ යටතේ සාජා කීප තුන් තරගාවලියේදී ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ වුණාට පහුගිය කාලෙම ආරම්භ බැලුවොත් මටත් හිතෙන්නේ මේ කාලේ තමයි පහු අපි 96 ලෝක කුසලානේ දින්නට පස්සේ නම් කාලයක් පුරාවට මෙහෙම ලොකු පසුබසීමක් ඇති වුණ කාලයක් තියෙනවා. අනිත් එක මේ බංග්ලාදේශ වන්ඩේ සීරීස් එක නම් ගොඩක් පරදින්න ලක් එකක් බලපෑවා මම හිතන්නේ. වැස්ස එහෙම ගොඩක් උදා වුණා බංග්ලාදේශ වලට මේක ඩ්‍රෝ කරගන්න. මේමයි අපි කියන්න ඕනේ අපි මේ තරගාවලිය පරදුනා කියලා. සියලු දේ හැම ක්‍රීඩකයම නරක විදියට ක්‍රීඩා කරන්නේ නැහැ. ක්‍රීඩකයෝ කීප දෙනෙක් නැවත වතාවක් හොඳට ක්‍රීඩා කරා. ඒ වගේම පහුගිය කාලෙත් පිටිකරුවන් කීප දෙනෙක් සහ පන්දිවන්නන් කීප දෙනෙක් දියුණු වෙමින් දක්ෂතා වෙන්නමින් තියෙනවා. ඔබ මොකද හිතන්නේ මේ තරගාවලියේ දක්ෂතා දැක්වපු පිටිකරුවන් ගැන ශ්‍රී ලංකා කණ්ඩායම? මේකයි මං කවදාකවත් හැමදාම හිතන විදිහට මේ ලංකාවේ ක්‍රීඩිකයන්ගේ දක්ෂ ක්‍රීඩිකයන්ගේ අඩුවක් නැහැ. මේ ඒවලන්ගේ මේ මානසිකත්වය වගේ දේවල් තමයි මං හිතන්නේ මේ දැනට පහත මට්ටමට තියෙන ඒකයි ප්‍රධාන හේතුව. ඔයාට ප්‍රශ්නයට උත්තර දෙනවා නම් දැන් මං හිතන්නේ නිරෝෂන් ඩික්කල්, එතකොට ධනුෂ් ගුණතිලක ඒගොල්ල ඒ දෙන්න ගත්තත් පෞද්ගලික මට්ටමින් ඒගොල්ල සෑහෙන දෙයක් කරගත්ත කියලා මං හිතනවා මේ ටුවර් එකේ. මේ ඩික්කල් සහ ධනුෂ් කියලත් දිට්ඨසතක සම්බන්ධතා දෙකක් තියලා රෙකෝඩ් එකක් තිබ්බා පළවෙනි වතාවට. ඉතින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි වුණත් ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. අපි විශේෂයෙන් ටුර්නමන්ට් එක පරිදිචින්ද මං හිතන්නේ මේක අඩු දක්ෂයෙන් කරන්න බෑ මං හිතන්නේ ඒගොල්ලන්ගේ නේද. හැබැයි මේකක් කියන්න ඕනේ ඒගොල්ලන්ගේ මේ කොච්චර ලකුණු ගත්තත් ඒගොල්ලන්ගේ මේ බැටින් වල සාම ටෙක්නිකල් ෆ්ලෝස් ගොඩක් තියෙනවා. මේ ඒවා දිනු කරගන්න වෙනවා. මේ සාමාන්‍යයෙන් පන්දු දෝලණය වෙන එතකොට සීම් මූවමන්ට් එක තියෙන පිච් වල මේ බැක් කරන්න නම් හොඳට මේ ලකුණු ගන්න නම් ඒගොල්ලන්ගේ මේ ටෙක්නික් ඉම්ප්‍රූව් කරගන්න වෙනවා. අනිවාර්යෙන් තාක්ෂණය විතරක් නෙමෙයි මම දකිනවා කිව්වේ ධනුෂ්ක ගුණ දෙලක් ගත්තොත් සමහර අවස්ථාවල කලබල වීමක් ඕනෑට වඩා ඉමෝෂනල් වීමක් දකින්න ලැබෙනවා. ඒක පොඩි පොඩි දෙයක් හදාගන්න පුළුවන්. එච්චර අමාරු දෙයක් නෙමෙයි. උනාට ඒ වගේ පොඩි දේවල් හදාගත්තොත් මීට වඩා ගොඩක් කන්සිස්ටන්ට් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඩික්කල්ලත් ලකුණු 50 ඉඳන් ලකුණු 100 කරා යද්දී ෆීල්ඩ් එක ස්ප්‍රෙඩ් වුණාට පස්සේ ලකුණු ගන්න විදිහ තව ඔප්ෂන්ස් ඕනේ. ඒ වගේම ඉස්සරහට
සිංගල් එකක් දාන්න විදිහක් හොයා ගන්න ඕනේ. ඒ වගේ දේවල් කරගත්ත යුතුයි. තව තරංග දක්ෂතාවයක් ඕනේ තරගාවලියේ. එක් වතාවයි මං හිතන්නේ දෙවි ගියේ. දෙවතාවයි. තරංග ලකුණු ගත්තා මං හිතන්නේ තරංග ලකුණු ගත්තා කියලා මේ ටීම් එක අමාරු වෙලාවේ වැටිලා ඉන්න වෙලාවට තරංග ලකුණු ගත්තා කියලා මම හිතන්නේ කියන්නේ එයාට ප්ලාට්ෆෝම් එක හදලා දීලා තිබුණේ එයාට ඇවිල්ලා මේ මැච් එක පොඩ්ඩක් මේ ෆිනිෂ් කරන්න තිබුණේ ඒක හින්දා මම හිතන්නේ ඇත්තට එයා අන්තර එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක් එයාට අපි මේව දේවල් උනේ නැත්තම් තමයි පුදුම වෙන්න ඕනේ මොකද දැන් අවුරුදු 12ක් 13ක් නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන ප්ලේයර් කෙනෙක් ඉතින් හින්දා මම හිතන්නේ එච්චර විශේෂත්වයක් දකින්නේ නැහැ තරංගගේ පර්ෆෝමන්ස් වල මම නම් මමත් හිතන්නේ ඊට සමාන අදහසක් සම්මා තරංග මේ තරංගාවලියේ දක්ෂතාවයක් කොමනින් අපිට කියන්න බෑ සාර්ථක වුණා කියලා. පහුගිය කාලෙත් තරංග අපි බැලුවම කැම්ප් පැමිණීමෙන් පසුවේ ක්‍රීඩා කරේ පළවෙනියට සිම්බාබ්වේ සහ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම සමඟ ට්‍රයි සීරීස් එක. ඊට පස්සේ සවුත් අප්‍රිකා මැච් වල එකේ හොඳ 100ක් ගැහුවා. හැබැයි ඉතාමත් ඊට පස්සේ ආයි බංග්ලාදේශ් ටූ එක. ඊට පස්සේ සිවුරන් ගිකුසලා තරගාවලියට ගැහුවා 60ක් ගැහුවා. ඊට පස්සේ ආයි සිම්බාබ්වේ ටූ එක. එතරම් තරම් ක්‍රීඩා කරන්න නැහැ තාමත් ලයික් හොඳ කණ්ඩායම් සමග. ඒක තව ටික කාලයක් බලමු. හැබැයි පහරවල් ලෙග් සයිඩ් පහරවල් ටිකක් ඉම්ප්‍රූව් වෙලා තියෙන බව පෙනී යනවා. ඉස්සර වගේම තවත් ප්‍රධාන ප්‍රශ්නේ අවුට් සයිඩ් දෝ ස්ටම්ප් එජ් එකයි බෝලේ නැත්තම් කෙරින් ලෙග් කෙරින් එන බෝලේ. ඒ දෙකේ තාම දුර්වල. අමතරව තව කවුද අපේ කණ්ඩායම දක්ෂතාවයක් හසරංග සිල්වා කියන තරුණ යන් කියන්නේ ඉස්කෝලේ යන කොල්ලෙක් නේද පොඩි අවුරුද්දානක ක්‍රීඩකෙක් මම හිතන්නේ සෑහෙන දක්ෂතාවයක් දක්වනවා කියන්නේ අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. එයත් ඒ වුණාට ගොඩක් බැටින් නම් අපිට බලා ගන්න බැරි වුණා ඕන මේ අවස්ථාවේ ලකුණු ගත්තෙත් නැහැ. මේ අයාද පාදක පන්දු පොඩ්ඩක් තාම ටර්න් කරන එක ගැන පොඩ්ඩක් මේ හිතන්න ඕනේ. අර දියුණු කරගන්න වෙනවා. ගුහඳ ගුප්ලි එකක් නම් තියෙනවා. ඔව් ගුග්ලියක ඉතාමත් හොඳයි. ඒ වගේම බය නැතුව ගුග්ලියක යව්වා අන්තිම තරඟයේ හිට පෙර තරඟයේ මම හිතන්නේ මතක ගුග්ලියක දැක්කොත් ඉතාමත් හොඳ පන්දුවක්. ඒක හොඳට ෆ්ලයිට් එකක් හැමදේම තියෙනවා. ලෙග් ස්පින් පන්දුව ඔහු දියුණු කරගත යුතුයි. ඒ වුණාට ඔහු කණ්ඩායමට ආවේ පිටිකරුවෙක් විදිහින් දක්ෂතා දක්වලා තමයි කණ්ඩායමට ආවේ පන්දු යවන්න එකත් වඩා. තව දෙයක් කියන්න ඕනේ අවුරුදු 19යි අවුරුදු 19 ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරා අසිත පෙනෑන්ඩු එක තරඟයයි ක්‍රීඩා කරේ. දක්ෂතා දැක්කුවේ නැහැ. ඒ වුණාට මම හිතන්නේ එක තරඟයකින් පසු ඩ්‍රොප් සාධාරණයි ඒ ක්‍රීඩකයාට. එහෙනම් ඔහුට අවස්ථාව නැතිව තිබ්බා. මීට පෙර ආවිෂ්ක පෙනෑන්ඩුටත් මේ දේ කරා. ස්පාරේට සිලෙක්ටර්ස්ටත් මොකක් හරි තරහක් ඇති ටීනේජර්ස් ලත් එක්ක එහෙම නැත්නම් ෆර්නෑන්ඩුලස් එක්ක මොකද දෙන්නම් ෆර්නෑන්ඩුලස් 19 අවුරුදු 19 ළම. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ උනාට එහෙම කියන එක මං හිතන්නේ ඉතාමත් අසාධාරණයි. ඒ ක්‍රීඩකයාගේ කන්ෆිඩන්ස් එකට ලොකු හානියක්. ෆර්නෑන්ඩු ගැන කිව්වොත් ඉතාමත් හොඳ පන්දියන්නේ. මං හිතන්නේ ලංකාවේ ඉස්සරහට මෙන්න පුළුවන් ක්‍රීඩකයේ අනාගතයේදී අපි දැන් දකින ප්‍රධාන පන්දියවන් නම් දෙන්න ලක්මාල් වඩා කාල හැකියාවක් පෙන්නුම් කරන්න ක්‍රීඩක දෙන්නේ තමයි ලහිරු අසිතයි කියන්න. අකිලත් හොඳින් පන්දිව්වා මේ අකිල ධනංජය කාලෙකට පස්සේ අන්තිමච්චිගේ හොඳට බෝල් කර ඒ මුල් ඕවර හතර නම් ඒත් හොඳට බෝල් කරේ නෑ මං හිතන්නේ. වැඩිපුර වේගෙන් දාන්න ගිහිල්ලා පොඩ්ඩක් මේ අවුල් කරගත්ත ඒවට අන්තිම ඕවර ආයෙ නම් හොඳට කරා හොඳට මේ බෝල් ටර්න් කරන එකෙක් හින්දා මං හිතන්නේ එයාට හොඳ අනාගතයක් තියෙනවා. හරියට මඟ පෙන්නලා දුන්නොත් මොකද කියලා කියන්නේ පන්දු ගොඩක් තියෙන පන්දු යන්නේ ලෙග් ස්පින් පන්දු යවනවා ගුප්ටික් යවනවා ස්ට්‍රයික් එකකුත් යවනවා යව්වා ඉස්සර මම දැක්කේ නැහැ හරියටම. ඒ පන්දු ගොඩක් යවන පන්දු යවන්නේ අජන්ත මෙන්ඩිස් තුනා දේ වෙන්න දෙන්න හොඳ නැහැ. මේ මට තව දෙයක් අහන්න තියෙනවා මේ කටි කියනවා දැන් මේ අකිල පන්දු චක්‍ර ත්‍රෝ කරනවා කියලා කියන දමා ගන්නවා කියලා.
මං දැනගන්න කැමති ඔයාගේ අදහස මොකද්ද මේ يعني කියන මට නම් පේන්නේ නැහැ මේ එහෙම දෙයක් මේ එයාගේ ඇක්ෂන් එකේ මේවයි මං ඔය වගේ දේවල් කියලා වැරදුන අවස්ථාවක් තියෙනවා ඒකින් දා මං කියන්නේ සමහර විට එහෙම මං කියන්නේ මට කියන්න බෑ චක් කරනවා කියලා මං එක සැරේ දැක්කොත් මං හිතා මං කියන්නේ නැහැ මේ වන්දියවන්න චක් කරනවා කියලා කවදාවත් එහෙම කියන ඇක්ෂන් එකක් නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ අකිලට මේ චෙක් කරලා තිය කරලත් ඇති එහෙම නැත්නම් චෙක් කරලා බලන්න පුළුවන් මොකද එහෙම ප්‍රශ්නයක් ආවොත් සමහරු හරි ළම අහනවා කියලා චෝදනා කරලා මේ ICC එකට අම්පයර් කෙනෙක් කියනවට වඩා අපි චෙක් කරගන්නේ හොඳයි කියලා. ඔය බැලුවත් අශ්වින් එක බැලුවත් එන අපිට කියන්න පුළුවන් අශ්වින් උත්සව චෙක් කරනවා ඇති කියලා. ඔව් අනිවාර්යෙන් ඒක අශ්වින් හැම බෝලයක්ම නෙමෙයි මේ අනිවාර්යෙන් ඕවර් එකට බෝල් දෙකක් විතරවත් මේ අත කඩලා ගානවා කියන චෙක් කරලා ගානවා මම හොඳ ප්‍රැක්ටිස් කරලා දිනනවා ඉතින්. ඒ විතරක් නෙමෙයි දැන් අපි හිතමුකෝ තරඟයක ඕවර් 10ට ලකුණු 70ක් ගන්න ඕනේ අපිට දැන් විකට් එකක් අවශ්‍යයි ඒ වගේ වෙලාවක චක් කරලා බෝලයක් දාලා විකට් එකක් ගන්න පුළුවන් ඕනේ මනුස්සෙක්ට ඒ වගේ දේවල් කරන ගොඩක් අය දැකලා තියෙනවා ICC එකේ ඒ වගේ දේවල් වලට දේ පිළියමකුත් හොයා ගන්න ඕනේ ඒ නැත්තම් ඔය චකින් කියන එක කවදාවත් හරියට මේ පිළියමක් ලැබෙන්නේ නැහැ මොකද ඕනේ පන්දිය යන්නෙක්ට මණ්ඩකල් තියෙනවා වේග පන්දිය යන්නොත් මම දන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ නම් එහෙම කරනවාද කියලා ඒ උනාට ඊට පල්ලෙහා ලෙවල් වල අමාරු වේග පන්දිය යන්න ඕනේ නෙට් එකේ ප්‍රැක්ටිස් කරන එකක් දෙයක් හිමිතරේ ගමලා ගන්න ස්පීඩ් එකක් බලා ගන්න ඒ දේ කරන්න පුළා ඉතින් එහෙම බැරි දෙයක් නැහැ ඒකට ICC එකිනු පිළිමක් හොයාගන්න තවද කහට කැමති මම අර ඩිකල් ස්ටම්පින් එක යන කල්සලම නීරේ අර පිනනේවිල් පනිෂ්මෙන්ට් එකක් හම්බෙනවා ගොඩක් දේවල් වලට ඒ වගේම තමයි බලන් ගියාම ICC එකත් මොකද ICC එකෙත් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ඒක මම නම් සම්පූර්ණයෙන් බ්ලේම් කරන්නේ ICC එකට මොකද අද තියෙන සිස්ටම් එකේ හැටියට මැච් රෙෆරි කෙනෙක්ට හැම දෙයකට තීරණ දෙක තුනක් ගන්න පුළුවන් දඬුවම් දෙක තුනක් දෙන්න පුළුවන් ඒක සාධාරණයි කවදාවත් මම දකින්නේ ඩික්කල්ලට දුන්න එක සාධාරණයි කියලා අවවාදයක් දෙන්න තිබ්බා ඒ වුණාට පොයින්ට්ස් ගන්නවත් බෑන් කර මොකක් හරි එහෙම තහනමක් මොකක් හරි දෙයක් දෙන්න තරම් දෙයක් නම් තිබුණේ නැහැ අපිට දැන් ආව අනිත් දැන් අපිට තව අලුත් ආරංචියක් මේ දැන් පොඩ්ඩකට කලින් ලැබුණේ දෙනවා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් අත්හැරලා දෙනවා මොකද මේ ගැන හිතා මම හිතන්නේ අඩුම ගානේ ඇන්ජලෝට මේ ඉන්න තිබ්බා ටීම් මේ කැප්ටන් විදිහට ඉන්දියන් සීරීස් එකවත් ඉවර වෙනකම් මොකද මේ දැන් මන්නම් කියන දේ ලංකාවේ දැන් ක්‍රිකට් ටර්ම් ඔයිල් එක තියෙන්නේ කියන්නේ කැනාලියක් වෙලා තියෙන්නේ ඒක පොඩ්ඩක් දැන් තියෙන තත්ත්වේ පොඩ්ඩක් නිල එලකන්වත් එයාට කැප්ටන් සීලික ඉන්න තිබ්බා කියලා තමයි මම නම් හිතන්නේ අන්න ඔයාගේ අදහස මොකද්ද කියලා මං හිතන්නේ ඉතින් මෙහෙමයි පළවෙනියටම ඉතින් අපි දන්නේ නැහැ මේක මැතිව්ස්ගේම තීරණයක්ද නැද්ද කියලා. නැත්නම් මැතිව්ස් මේ අයින් වෙන්න ඉඳ තැනට වැඩ කටයුතු සිද්ධ කරාද කියන එකක් දන්නේ නැහැ. මොකද අපි ගොඩක් පහුගියත් දේවල් දැක්කා ගොඩක් මීඩියා එකේ කතාබහ වුණා මේ ගැන. මං අහන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හැමෝම ඉවත් කිරීම සහ ඉවත් වෙන තැනට කටයුතු කිරීමද මේ වෙලාවේ කළ යුත්තේ නැත්නම් ඉන්න ක්‍රීඩකයන්ට සහ මැනේජ්මන්ට් එකට පුළුවන් හැම සහයෝගයම දීලා පුළුවන් හැම දෙයක්ම කරලා ක්‍රිකට් කණ්ඩායම කොට ගන්න එකද ගන්න ඕනි කියලා. මොකද දැන් අපි දැක්කා පහුගිය අවුරුදු 9 ඇතුළත අපිට කෝච්චස් හතක් දෙකක් දිනලා තියෙනවා මම හිතන්නේ හතක් අටක් විතර. මේක එක ඉඳන් සිද්ධ වෙන්නේ යන්නේ මේ ගොඩක් කාලයක් තිස්සේ දැන් අපි ඉන්න ක්‍රිකට් ගහන මේ තත්ත්වයට ස්පෙෂලි ෆීල්ඩින් වලට මම වැඩි වෙනවා කියන්නේ වෙන්න මේක ගොඩක් කෝචස් නැහැ. කවදා ක්‍රීඩකයෙක්ට හරියට ප්ලෑන් එකක් ඇදුව වැඩ ගන්න බෑ හැම අවුරුද්දෙම මම දැක්න හැටියට කෝචස් වෙනස් වීම ඊට පස්සේ හැමදාම ක්‍රීඩක එක දවසක් තමන් ක්‍රීඩා කරනවා ඊළඟ දවසේ ක්‍රීඩා කරන්නේ නැහැ. පහුගිය අවුරුදු තුන ඇතුළත ක්‍රීඩකයෝ 40 ගණන් දුරට ක්‍රීඩා කරලා තියෙනවා.
ඒ වගේ දේවල් වලින් තමයි අපි ෆීල්ඩින් වල ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මැතිව්ස් ගැන කියනවා නම් මැතිව්ස් ගේ වැරදි නැත්තේ නැහැ. නායකයෙක් නෙමෙයි. ටැක්ටිකලි ගොඩක් ඉස්සරහින් ඉන්න කැප්ටන් කෙනෙක් නෙමෙයි ඇත්ත. මැතිව්ස් මම හිතන්නේ හොඳ මැනේජර් කෙනෙක්. ෆීල්ඩ් එක ප්‍රශ්නයක් නැහැ. හැමෝම එක හොඳින් ඉන්නවා. හොඳ ප්‍රශ්නයක් නැහැ. කරගෙන ඒ දේවල් හොඳින් කරගන්නවා හැමෝම මැනේජ් කරගෙන ඒ වුණාට ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඔව් ටැක්ටිකලි මැතිව්ස් ඉතාමත් අඩුවෙන් තමයි හොඳින් කරන්නේ. ඒක හොඳින් කරනවා මම නෑ කියන්නේ නැහැ. ඒ වුණාට මම දැකලා ලොකුම තමයි කවදාවත් තීරණයක් ඉතාමත් අඩුවෙන් තමන්ගේ ගට් ෆීලින් එකට තීරණයක් ගන්න. මොකද අපි බැලුවොත් එහෙම මම හිතන්නේ සිම්බාබ්වේ තරගයක අසේල පොන්දියවමින් හිටියා හොඳට 40 ඕවරේ. අයින් කළා දැම්මා ෆාස්ට් බෝලර් කෙනෙක් ගැහුවා. ඒ වගේ අවස්ථාවකවත් තමන් අපි දන්නවා ප්ලෑන් එක අන්තිම ඕවර 10 ෆාස්ට් බෝලර් කෙනෙක් දාන්න ඕනේ. අසේලට ගහන්න පුළුවන්. අසේලට ඊළඟ ඕවරේ දැම්ම සමහරට 6 දෙයක් ගහන්න තිබ්බා. ඒ වුණාට ඒ වගේ චාන්ස් එකක් අරගෙන ගන්න තියෙන අඩුවෙන් දකින්නේ. ගැම්බල් එකක් මේ ගන්න දැන්නේ යාට එහෙම මේ එකක් නැහැ නේද? කියන්නේ going through the motion. ඔයා කියපු එක මම එකඟ වෙනවා. මොකද මැතිව්ස් මේ වෙලාවේ අයින් වුණ එක මට කියන්න බෑ. මම කිව්වේ මොකද අයින් වෙන්නේ නැත්නම් වැඩ කටයුතු සැලසුවා දන්නේ නැහැ. ඒ ගැන අපිට කිසිම දන්නේ නැහැ. මොකද මේක ඊට කලින් ඒදී ඇති වෙලා තියෙනවානේ මහේල එක්ක සංගක්කාර එක්ක. ඉතින් මැතිව්ස්ට උන්නේ නැහැ වෙන්නේ නැහැ කියන්න බෑ කාටවත්. වෙන්න පුළුවන් ලේසි. නරගමදී කවුද නායකත්වය දාන්නේ මේ රටේ? මට ඉන්දිය කණ්ඩායමේ නම් කවුද නායකත්වය දරී යුතු කියලා හිතා ගන්නත් බෑ. මොකද මේ මම හිතන්නේ මම නම් කැමති නෑ උපුල්තරංග නායකත්වය දරනවා. මේමය ලංකාවේ කොහොමද ඉතින් ෆාස්ට් බෝලර්ස්ට කැප්ටන්සි එක දෙන්නේ නෑ වගේමනේ. අපි ගැන හිතන්නේවත් නෑ. ඒ වගේම මම හිතන්නේ ලක්මාල් ප්‍රදීප් ඉන්න ක්‍රීඩකයන්ට පුළුවන් කියලා මේ අවස්ථාවේ. ලක්මාල් තමිල් යුනියන් කැප්ටන් කරලා තියෙනවා. අපි දැකලා නැහැ කොහොමද කියලා. එනවා වයිස් කැප්ටන්සි එකට සිලෙක්ට් කරලා නැහැ. දකින්නවා chance එකක් තියලා නැහැ. ඉතින් ඒකින්ද දන්නේ නැහැ. ඊට පස්සේ ඉන්නේ අපිට ඉතින් චම්දිමාල් සහ තරංග අනිත් සීනියර් ක්‍රීඩකයෝ දෙන්නා. වැඩේ චම්දිමාල් කණ්ඩායමේ නැහැ. හරියට වන් ඩේ කණ්ඩායමේ නැහැ. උපුල් තරංග කණ්ඩායම් දෙකේම මේවයි ඉතින් හැම දැන් සිම්බබ්බ කණ්ඩායමට ගහුවට පස්සේ කාට හරි කියන්න පුළුවන් ඔව් තරංගයේ නම්බර් 4 ගන්නවා කියලා. ඒ වුණාට නෑ නේ. මොකද ඇත්තටම බැලුවොත් තරංග මැච් 5යි නම්බර් 4 තමයි ගහලා තියෙන්නේ වන් ඩේ මැච් වල. මේ සිම්බබ්බ එක විතරයි. ඒ තරංග ගහුවේ ඕපන් යන්නේ කාට හරි කියන්න බෑ. තරංගට සෙකියුර්ඩ් ස්පොට් එකක් ටීම් එකේ තියෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. තාම. ඊළඟ තරංග පහ තරංග අසාර්ථක මොකද වෙන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම මන් දන්නේ නැහැ. චන්දිමාල් ටීම් එකේ ඇත්තෙත් නැහැ වන් ඩේ කැප්ටන්සි එක. ඉතින් එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. ඊට පස්සේ ටෙස්ට් කැප්ටන්සි එකට ඒ විදිහටම තමයි චන්දිමාල් හිටියා නැහැ. පහුගිය සීරීස් වලට ඩ්‍රොප් කරලා ඩ්‍රොප් කරන්නම ගිහලා තව පොඩ්ඩෙන් ඩ්‍රොප් වෙනවා. සවුත් අප්‍රිකාගේ ඩ්‍රොප් කරලා බංග්ලාදේශුත් තව පොඩ්ඩෙන් ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ තරංගත් සිම්බාබ්වේ 2 එකේ ඉඳන් විතරයි ටෙස්ට් ගහන්නේ. ඉතින් ටෙස්ට් ගැහුවේ තාම සිම්බාබ්වේ මැච් එකයි බංග්ලාදේශ් මැච් දෙකයි. එච්චරයි ටෙස්ට් ගහලා තියෙන්නේ කම්බැක් එකේ. මම නම් හිතන්නේ තරංග රෝමත් ටෙස්ට් මැච් ගහන්න ඕනේ කියලා. තරංග ටෙස්ට් මැච් ගහන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. මොකද මේ වන් ඩේ වෙන වගේ නෙවෙයි. මම හිතන්නේ තර්ඩ් මෑන් වෙන දින් ලකුණු ගන්න තියෙන චාන්ස් එක අඩුයි මේ ටෙස්ට් මැච් වලදී. එහෙනම් තරංග ඔව් මමත් එකඟ වෙනවා. ඒක වෙනම කතාවක් වෙනවා. මං කියන්නේ කැප්ටන්සි එක තෝරනකොට ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙද්දි මම දන්නේ නැහැ මොකද්ද අපි කරන්නේ, මොකද්ද දැන් වෙන්නේ කියලා. මම දකින හැටියට අපි කරපු ලොකුම වැරද්ද පහුගිය සිම්බාබ්වේ වෙස් ඉන්ඩීස් තරගාවලියේ කැප්ටන්සි එක පුල් තරඟට දුන්න එක. මට මොකද ඔහු ඒ වෙලාවේ තරගාවලිය හිටියේ නැහැ. ඕස්ට්‍රේලියා තරගාවලියේ පළවෙනි තරගයෙන් කණ්ඩායමේ ක්‍රීඩා කරලා ලකුණු ගත්තේ නැති හින්දා අයින් වුණා. ඊට පස්සේ මැතිව්ස් ඉන්ජර්ඩ් වුණ හින්දා කණ්ඩායමේ චන්දිමාල් ඉන්ජර්ඩ් වෙලා හිටියේ. කණ්ඩායමෙන් පිට හිටපු පුල් තරංග ඇවිල්ලා සිම්බාබ්වේ ට්‍රයි සීරීස් එකේ පළවෙනි මැච් එක කැප්ටන් කරා. මං හිතන්නේ ඒක සාධාරණයි කියලා පළවෙනියට. අනික ක්‍රීඩකයන්ට මොකද කණ්ඩායමේ තැනක් තියාගෙන හිටපු ක්‍රීඩකයන්ට සාධාරණ නැහැ. මං හිතන්නේ ඒ වෙලාවේ අපිට දෙන්න තිබ්බ කුසල් මෙන්ඩිස්ට නැත්නම් අසේලට ඔය කාට හරි කැප්ටන්සි එක දීලා බලන්න තිබ්බ ඒ තරගාවලියට. මම හිතන්නේ දැනට තියෙන තත්ත්වය අසේල ගුණරත්න තමයි වයිල් කාඩ් එකක් විදියට හරි කැප්ටන්සි එක දෙන්න තියෙන කෙනා කියලා මම හිතන්නේ.
බලේ පාවිච්චි කරන සෙල්ලම් කරන්න උනත් මේ එකක් තියෙන හින්දා. ඔව් මාත් හිතනවා ඒක මොකද කුසල් මෙන්ඩිස් තාම තරුණ වැඩි. මම හිතන්නේ ඒක නම් කුසල් මෙන්ඩිස් අපිට වයිස් කැප්ටන් එක දෙන්න දීපා ටිකක් අඩුම තව තරගාවලියක් දෙකක් කලින් අඩුම බංග්ලාදේශ තරගාවලිය ඉඳන්වත් වයිස් කැප්ටන්සි එක දීලා දෙන්න දීපා. එහෙනම් අද මෙනකොට අඩුම තරමේ වයිස් කැප්ටන්සි එකේ හිටපු ක්‍රීඩකයෙක්වත් ඉන්නවා ඉස්සරහට අරන් යන්න. තරංග ඉතින් අපිට මේ අවුරුදු දෙක තරංග කැප්ටන්සි කරොත් මේ අවුරුද්දේ කැප්ටන්සි කරයි. ඊට පස්සේ ආයි 2023 වෙනකොට තරංගට අවුරුදු 38ක් වෙනවා. චන්දිමාලුත් පොඩ්ඩක් අඩුවෙන් වෙන්නේ. ඉතින් මන් දන්නේ කවුරු කැප්ටන් කරන්නද කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ මං හිතන හැටියට නම්. ටෙස්ට් එකේ නම් මං හිතන්නේ හේරත් කරයි. එහෙම නැත්නම් චන්දිමාලට තමයි මං හිතන්නේ වන්ඩේ කැප්ටන් තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔව් ටෙස්ට් මැච් ඔව් මාත් හිතනවා හේරත් දුන්නොත් හොඳයි කියලා. මට හිතෙනවා ඒක දැන් ඔබ කිව්වට පස්සේ මට හිතෙනවා හොඳයි කියලා. ඇත්තටම මට හේරත් සමතකත් වෙලා තිබ්බේ. හේරත් කරන්න ඕනේ. ඒ වගේම මං හිතනවා වයිස් කැප්ටන්සි එක අනිවාර්යෙන්ම කුසල් මෙන්ඩිස් තාවි අසේර ගුණවත්ලා හරි ඒ වගේ තරුණ ක්‍රීඩක අසේර නම් එච්චරම තමයි නැහැ. ඒ වුණාට තරුණ ක්‍රීඩකට දෙන්න ඕනේ වයිස් කැප්ටන්සි එක අනිවාර්යෙන්ම. මොකද 2000 තව අපි දන්නේ රංගන හේරත් කොච්චර කලින් ඉඳීද කියලා. රංගන හේරත් අයින් යනකොට අනිවාර්යෙන්ම නායකයෙක් වයිස් කැප්ටන් කෙනෙක් ඉන්න ඕනේ හරියට හදාගන්න. මේක අපි චන්දිමාලට ඒ කාලේ කැප්ටන්සි එක දීලා තිබ්බා. තරංග කාලයක් දීලා තිබ්බා. කැප්ටන් වයිස් කැප්ටන් කෙනෙක් නැතුවත් කාලයක් තිබ්බා. 2014 ඉංග්ලන්ඩ් ටුවේ ගෙනකොට අපි වයිස් කැප්ටන් කෙනෙක් නැතුව ගියා. වයිස් කැප්ටන් වුණාම ප්ලේයර්ස් ලා හොඳට ප්ලේ කරන්න ඇයි. ඔව් මේ හොඳ එක්සැම්පල් එකක් තියෙනවා. මේ දැන් දැන් මැච් දෙකකට විතර කලින් අර වුමන්ස් වර්ල්ඩ් කප් එකේ ඕස්ට්‍රේලියාවේ කැප්ටන් මෙඩ්ලරින් එයාගේ අර ෂෝල්ඩර් එකේ ඉන්ජරි එකක් හින්දා ටීම් එකෙන් එළියට ගියා. ඇතුළට ආව රේචල් හේන්ස් එයා තමයි ටීම් එකේ කැප්ටන් කරේ. ඊට කලින් මේ ටීම් එක ගියා හිටියෙත් නැහැ. ඒ වගේ මේ ඒගොල්ලෝ ඒගොල්ලෝ බෝල්ඩ් ඩිසිෂන් ගන්න නාන්න කියන්නේ ගම්බල් එකක් ගන්න මේ බලාගෙන ඉන්න මේව එකක් නෑ. ලංකාවේ තමයි සාමාන්‍ය ආවර සාම්ප්‍රදායික විදිහට හිතලා මේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට වයසෙන් වැඩිම ක්‍රීඩකයාට කැප්ටන් සීල දෙන්න ඕනේ කියලා මේ හිතාගෙන ඉන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔව් අනික ඔව් අපි කවදාවත් මම දන්නේ අර්ජුන 96 වර්ල්ඩ් කප් එක දින්න කොටත් අවුරුදු ගානක් කැප්ටන් කරලා දින්නේ. අවුරුද්දක් දෙකක් කැප්ටන් කරලා නෙමෙයි. ඊට වඩා ගොඩක් කාලයක් කැප්ටන් කරලා දින්නේ. ඉතින් අපිට මෙහෙමයි තරඟ පරදිනවා හැමෝම. සෑම් ස්මිත් කැප්ටන් ගන්න පටන් ගද්දී අපිට ලංකාවට ඇවිල්ලා ටෙස්ට් මැච් දෙකක් කර දුන්නා මම හිතන්නේ. වන් ඩේ සීරීස් එක 5-0 කෑවා. එහෙම කරලා ගිහිල්ලා අවුරුදු දෙකක් තුනක් යනකොට තමයි ටීම් එක හැදලා. මං කියන්නේ මැතිව්ස් තියා ගන්න ඕනේ කියලා නෙමෙයි තව ටික කාලෙකින් මැතිව්ස් ගේ දුරව තහන්න. මැතිව්ස් හදා ගත්තේ නැත්නම් මැතිව්ස් ගෙන් කොහොමවත් වැඩක් නැහැ. ඒක හින්දා මං හිතනවා මැතිව්ස් අයින් වුණ එකත් එකතකින් හොඳයි කියලා. නඩ ලොකුම ප්‍රශ්නේ දැන් කවුද නායකයා වෙන්නේ කියන එක. මං හිතන්නේ මැතිව්ස් අයින් වුණ එක මැතිව්ස්ට හොඳයි. මැතිව්ස් ක්‍රීඩකෙක් වශයෙන් දක්ෂතා දක්වයි දැන් වඩාත් හොඳයි කියලා. මේ ටික වෙලාවකට කලින් නිලදමන මට්ටමින් දැනගන්න හම්බුණා මේ කියන්නේ ටෙස්ට් ටීම් එකේ ශ්‍රීලංකන් කීප දෙනෙක් ගැන. ධනුෂ්ක ගුණතිලක ටීම් එකට ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට නිමුත් කරුණරත්න ඔයාම කවුද එතකොට ඕපනින් ප්ලේයර් විදිහට මේ ටෙස්ට් මැච් එක සෙල්ලම් කරන්න ඕනේ කියලා හිතන්නේ? තරංගත් එක්ක නිමුත් කරුණරත්න ඒවන්තත් නිමුත් කරුණරත්නත් එක්ක ධනුෂ්ක ගුණතිලකද? දිමුත් කරන අද තමයි ධනුෂ්ක ගුණතිලක මං හිතන්නේ. මෙහෙමයි ධනුෂ්ක ගුණතිලක මම හරියටම සීරසියක් හරි දන්නේ නැහැ. මං හිතන්නේ ධනුෂ්ක ගුණතිලකෙත් ගොඩක් ලකුණු ලැබිලා තියෙන්නේ වන් ඩේ මැච්චස් වල. ඒ වුණාට අපි ඉස්සරහා ගැන හිතර වැඩ ගන්නවා නම් මං හිතන්නේ ධනුෂ්ක ගුණතිලක සහ ආරම්භක පිටිකරු යුතුයි. දිමුත් මං දන්නවා ගොඩක් මම මීඩියාවෙන් බැනුම් අහන ක්‍රීඩකයෙක්. එම ඔහු බැඳුම් ගන්නත් ඕනේ. මොකද ඔහු එච්චරම හොඳින් කරේ නැහැ. ඒ වුණාට පහුගිය කාලේ අපි අත්දැක බැලපු ආරම්භක ප්‍රතිකරුවන් අතරින් මම හිතන්නේ දිමුත් තමයි කණ්ඩායමේ රැඳී හිටින හරි තත්වයක හිටියේ. ආරම්භක ප්‍රතිකරුවෙක් හිටියේ දිමුත්. ඉතා විශිෂ්ට ශතකයක් ගත්තා නියු සීසන් වල. ඒ වගේ ඉනිං ක්‍රීඩා ගන්නවා. ඉතින් දිමුත්ගෙන් ඊට පස්සේ අපි දැක්කේ නැහැ ඒ වගේ පේෂන්ස්. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක හදා ගන්න ඕනේ. ධනුෂ්කට තියෙනවා ටෙක්නිකල් ෆ්ලෝස් හදා ගන්න ඕනේ. උනාට මම හිතනවා තරඟ වඩා කොහොමත් දිග කාලයක් දිහා බලද්දී කණ්ඩායම
ඉංගලන්ඩල ඊට පස්සේ සෞත් ෆ්‍රිකාවල ප්ලේ කරනවා නම් ඔස්ට්‍රේලියාවල ප්ලේ කරනවා නම් මම හිතන්නේ තරඟ එක ගිහිල්ලා ඕපන් කරන්න ගිහිල්ලා ටෙස්ට් ටීම් එකට කොහොමත්ම සාර්ථක වෙන්න නැහැ. ග්‍රවන්් එකට බැත් කරන්න මහින්දම විකට් එකක් ගිහිල්ලා වගේ තමයි අපිට සෙල්ලම් කරන්න වෙන්නේ. නම්බර් 3 බැට්ස්මන් එක්කම ගියා නම් ලේසි තරඟ සෙල්ලම් කරපොතන. තුන් කරාරතර වැඩිය ගොඩක් චාස් එකක් කොන්සිස්ටන්ට් පිළියෙල ලබන ගයි කියලා මම හිතනවා සතියේ සමර වික්‍රම. මොකද යාගේ ටෙක්නික් අර දෙන්නටම වැඩිය හොඳ තත්ත්වෙන් තියෙනවා. අනිත් එක කියන්නේ අර බය නැතුව බෝලට හයියෙන් හොඳට ගහන ප්ලේ කෙනෙක්. මම ඉස්සරහට කර තියෙන අදහස ඒකනේ. ඇතර මාත් චදුර ගන්න තමන් හොඳේ කියලා පොඩ්ඩයි දැකලා තියෙන්නේ තාම ඒෂියන් කප් එකේ දැක් ආසියා කප් එකේ දැක්ක ඊට පස්සේ සුපර් ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකේ ගහනවා දැක්කා ඊට කලින් අන්ඩර් 19 වල් කප් එකේ ගහනවා දැකලා තියෙනවා බැට් කරනවා ලන්ඩන්ට බැට් ගන්න පුළුවන් ක්‍රීඩකේ මේ අවස්ථාවේ දොරට තට්ටු කරමින් ඉන්න ක්‍රීඩකේ කියන්න පුළුවන් ටෙස්ට් සහ වන්ඩේ කණ්ඩායම් දෙකටම අවස්ථාව ලැබෙන්න ඕන ළඟදීම ඒ වගේ මම හිතනවා සාර්ථක වෙයි කියලා හොඳ දාක්ෂණයක් තියෙනවා බය නැති ක්‍රීඩකෙක් ටිකක් කියන්නේ ඇරගන් ක්‍රීඩකෙක් කියලා ඒ වගේ ටිකක් ඒ වගේ ගතියක් තියෙන ක්‍රීඩකෙක් බය නැතුව ක්‍රීඩා කරන ඔහු සහ කුසල් මෙන්ඩිස් ගැන ගොඩක් බලාපොරොත්තු තියෙනවා එරේමර බැටින් කරගන්නෙන්නේ ඉස්සරහ ගමන් හිතන්නේ තව ඊළඟ අවුරුදු 10 විතර ඇතුළත ලංකාවේ බැටින් කරගන්නෙන්නේ මේ දෙන්නට ඊළඟ මම නම් හිතන්නේ කුසල් මෙන්ඩිස් අවුට් වෙලා තියෙන මම දන්නේ ඇවරේජස් කොහොමද කියලා අනේ මම දකින හැටියට කුසල් මෙන්ඩිස් අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක් දඟ පන්දු යවන්නන්ට වෙයි ලෝකෙන්න හොඳම හොඳම ක්‍රීඩකයෙක් ලං වෙන්න පුළුවන් මම හිතනවා ඒකින්ද ඌ නම්බර් 4 නම්බර් 4 ගහන ගහන්න වඩා හොඳයි කියලා සදීර නම්බර් 3 ගහලා මම කැමතියි ඒ වගේ දෙයක් වෙනවට වෙන කවුරු හරි දෙන්නේ ඕපන් කරලා මොකද ඔවුන් දෙන්නා ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්නේ ඉන්න ක්‍රීඩකයන් දෙන්නා 3යි 4යි ගහන එක වඩා හොඳයි කියලා මම හිතනවා මුලින් ඉඳන්ම වාත් ඒ අදහස එක වෙන අදහසට මොකද මම හිතන්නේ මම මුලදී නම් මේ තරණේ තියෙන්නේ කුසල් මෙන්ඩිස් නම්බර් 4 බැත් කරන්න ඕනේ කියලා අරිතකයා කුසල් මෙන්ඩිස් යාගේ ඔෆ්සයිඩ් එකේ ප්ලේ මිකන් ස්ට්‍රෝක්ස් පොඩ්ඩක් වැඩි කර ගන්න ඕනේ නැහැ හැම ෂොට් එකක්ම ලෙග් සයිඩ් එකට මේවා කරන්න යනවා ඒකෙන් අවුට් වෙන්න තියෙන අවස්ථා වැඩි අපි දැක්කා ඉතින් පස්සෙනි මේ වන් ඩේ මැච් එකෙත් අනවශ්‍ය විදිහට ඕෆ් එකට ඕෆ් එකකින් එළියට යන බෝලයක් කපල පැත්තට ගහන්න ගිහින් තමයි කැච් එකක් දුන්නේ ඔව් කුසල් මෙන්ඩිස් තාමත් තියෙනවා මම නම් ඒවට දැම්ම කියන්නේ නැහැ වයසට වයස රාපාල වීඩියෝ දැනට ඔය යන්න දීලා ඉන්නවා ඔව් ඒ පුහුණු කරුවල් මම හිතන්නේ මේ ගැන මේ විශේෂ අවධානය දැනගෙන ඉන්නත් ඕනේ එයාට පොඩ්ඩක් මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරලා කියන්න දැනුවත් කරන්න ඕනේ මේමයි කියලා. එතකොට තමයි මම හිතන්නේ ක්‍රිටික් එක හැදෙන්නේ නේද? ඔව් අනිවාර්යයෙන් පුහුණු කරුවව සහ ඇනලිස්ට් කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වඩා ඉන්නවා මම හිතන්නේ. එක්කෙනෙක් හරි මම දන්නේ ඇනලිස්ට් ඇනලිසිස් නම් මොනවද කරන්නේ කියලා මම හිතන්නේ අලුත් කාලේ දාර 4 වෙනි මැච් එකේ වෙදර් රිපෝට් එකවත් එයා ගාව තිබුණේ නැහැ මම හිතන්නේ මැතිව්ස් දැනගෙන ඉඳලා නැහැ නේ ඔය වයින් මේ එකක් තියෙනවා කියලා අද බලනකොට ඒකට මම දැක්කා ඉතින් මේ මිනිස්සු මේක මේ මැතිව්ස් තැපැන්නලා තිබ්බා හැබැයි මම හිතන්නේ ඒක ලොකුම වැරද්ද යන්න ඕනේ අනිත් ප්ලේයර් මේ ඇනලිස්ට් ආර් මැනේජර් ආර් ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ මොකද ක්‍රීඩකයෝ ඉන්නේ ක්‍රීඩා කරන්න උන්ට අවශ්‍ය තොරතුරු සපයන්න දැනගන්න ඕනේ ටීම් මැනේජ්මන්ට් එක. ෆීල්ඩින් ගැන මොකද කියන්නේ ඔය? ෆීල්ඩින් ගැන කතා කරගෙන හරවට සම් හොඳයි කියලා මම හිතන්නේ. ඒත් අපි කතා කරන්නේ ඕනේ නේද? ෆීල්ඩින් මම හිතන්නේ ෆීල්ඩින් වල අපේ එක හේතු ප්‍රධාන හේතුව තමයි මම දකින විදිහට අපේ ලංකාවේ ඉන්න ග්‍රවුන්ඩ්ස් වල ෆස්ට් ක්ලාස් ග්‍රවුන්ඩ් එතකොට ස්කෝල ග්‍රවුන්ඩ් තද වැඩි. ඒ කියන්නේ හાર્ඩ් හાર્ඩ් ග්‍රවුන්ඩ්ස් තියෙන ඒවාට මේ කියන්නේ තනකොළ නෑ වේලිලා ඒවරේ ඩයිව් කරලා ළමයි මේ ෆීල් කරන්නේ නෑ සාමාන්‍ය ස්කෝල් ළමයි ඒ වගේ එහෙම කොමිට්මන්ට් පෙන්නන්නේ නෑ මේ වගේ ග්‍රවුන්ඩ් වල මේවා කරන්නේ තුවාල කරගෙන තමයි ගෙදර එන්නේ වෙන්නේ. ඒක එක්තරා හේතුවක් මේ කම්මැලි විදිහට මේ ග්‍රවුන්ඩ් ෆීලින් ෆීල් කරන්න අනිවාර්යෙන්. ඔව් ඒක ඇත්තටම මාත් හිතන හේතුවක් කියලා මට මතකයි අපි ස්කූල් ගාන කාලේ ග්‍රවුන්ඩ් එකේ එක පැත්තක තනකොළ දිනවා එක පැත්තක තනකොළ නැහැ. ගොමද කවුරු අප්පා ඉන්නේ යා පුළුවන්ද ඩයිවයක් දාන්න ගෙදර යන්න වෙන්නේ ලෙලි කාගෙන එහෙම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ස්කූල් ග්‍රවුන්ඩ් වල අනිවාර්යම තියෙනවා. ඒ වගේම ෆස්ට් ක්ලාස් ග්‍රවුන්ඩ් වලත් ඔව් මම හිතන්නේ පුළුවන් කියලා අපේ නැෂනල් ටීම් එක ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ්ස්
සහ තව ඇති කීපයක්. ඊට අමතරව ප්‍රධාන ස්කෝලවල ග්‍රවුන්ඩ් මම දැකලා තියෙනවා, ඩීඑස් එහෙම තමයි හොඳ ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඒ වගේ ඇර මම හිතන්නේ ගොඩක් ඒ වගේ ෆීල්ඩින් කරන්න අතිශයම අමාරුයි. ඉන්ටර්නැෂනල් මට්ටමේ ෆීල්ඩින් ෆීල්ඩ් එකේ නෙට ෆීල් ගන්න හිටයි කරලා ස්ලයිඩ් කරලා ඒ දේවල් කරන්න බෑ. ඊට අමතරව මම අර ඉස්සෙල්ල කිව්වා වගේ කෝචස් අවුරුදු 9ට කෝචස් 7ක් ඉන්නකොට කොහොමද කවුරුවත් කිසිම දෙයක් එක දිගට ප්‍රැක්ටිස් කරන්නේ එක විදියකට. හැමදාම අලුත් එක්කෙනෙක් එනවා, එයා අලුත් දෙයක් කියනවා, ඊළඟට ඊට අලුත් එක්කෙනෙක් එනවා තව දෙයක් කියනවා. ඉස්කෝලේ කාලේ වෙච්ච දේවල් තමයි. ඉස්කෝලේ අවුරුද්දෙන් අවුරුද්ද ටීචර් සමහර වුණා කියලා වගේ මුනුත් මාරු කරලා හරියන්නේ නැහැ. ඉස්කෝලේ මොකද අපි ඉස්කෝලෙන් යුනිවර්සිටි එකට ගියාමත් ඒක වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේකත් තේරුම් ගන්න ඕනේ. මේ පොඩි ළමයිට කරනවා විදිය වගේ කරලා හරියන්නේ නැහැ. මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් වුණා ගමන් ප්ලේ කෙනෙක්ට වැරද්ද දාලා ඒකෙන් බේරෙන එක අසාධාරණයි. මම හිතන්නේ දැනගන්න ඕනේ මම ෆීල්ඩින් වලට ඒ ටීම් එකේ සහ 19 under 19 under 15 17 ප්‍රොවින්ෂියල් ස්කෝර්ස් තියෙනවා. අන්නේ ක්‍රීඩකයෝ හරි පොඩි කාලේ හොඳ ප්‍රොජෙක්ට් කෙනෙක් එක දවසක් නෙමෙයි ජොන්ටි රෝස් කෙනා වගේ සතිය දෙකක් ගෙනල්ලා ගන්නෑ. අඩුම තරමේ මාස 3න් 3ට හොඳ කෝච් කෙනෙක් ගෙනල්ලා හැම මාස 3න් 3ටම ඇවිල්ලා දවසක් ප්‍රැක්ටිස් කරලා යනවා. ඒ වගේ දෙයක්වත් කළා, ඒ වගේ දෙයක්වත් හදලා මේ ක්‍රීඩකයෝ ඉස්සරහට ගන්න ඕනේ. නැත්නම් ඉන්න හැදෙන ගන්නෑ. අනික දැන් නම් මම හිතනවා මීඩියා ප්‍රෙෂර් එකේ ඉඳලා අදක්ෂතාවයේ හෝ නොහැකියාවට වඩා බය හින්දාම ක්‍රීඩකයෝ නවත්තා. මොකද මාලිංග දෙකක් අතරියා මේ පහුගිය දෙකෙන් පස්සේ මං හිතන්නේ ඒකෙන් එකක් නම් අනිවාර්යෙන්ම අරගන්නවා වෙන ඕන දවසක. මං හිතන්නේ මාලිංග උනත් අරගන්න පුළුවන් කැච් එක, තිසර පෙරර අතරපු කැච් එක, ඒ වගේ දේවල් තියෙනවා. ක්‍රීඩකයොත් ලොකු පීඩනයක ඉන්නේ. අනික හිතන්න පුළුවන් ක්‍රීඩකයෝ ලොකු පීඩනයක ඉඳිත් ක්‍රීඩකයෝ තරගය ඇතුළට ගියාම ප්‍රාර්ථනා ගන්න හිතන්නේ බෝලේ එන්න එපා කියලා. ජීම හිතන අවස්ථාවකට තියෙනවා නම් මං හිතන්නේ උන්ගේ ෆීල්ඩින් කවදාවත් හොඳ වෙයි කියලා. ඒ වගේම ගොඩක් ක්‍රීඩක මාරුයි. එක දවසක් ක්‍රීඩා කරනවා, ඊළඟ දවසේ තමන් තරගෙන් අයින් වුණාම ක්‍රීඩකයා හිතන්නේ මොකද්ද? තමන් බැට්ස්මන් කෙනෙක් නම් තමන් ගිහලා බැටින් ප්‍රැක්ටිස් කරනවා, බෝලින් බෝල කෙනෙක් නම් බෝලින් වැඩියෙන් ප්‍රැක්ටිස් කරනවා මිසක් ෆීල්ඩින් නෙමෙයි. තමන් එක මැච් එකක් ගොපුණාම එක මැච් එකක් ගොපුණාම ඒක තමයි වෙන්නේ. ඒ වගේ දේවල්. ඊළඟට ආයේ තරගෙට ස්කොඩ් එකට ආවහම තමන් ෆීල්ඩින් වලින් පිටිපස්සෙ ඉන්නේ. ඒ වගේ ලොකු දේවල් තියෙනවා. එකම ස්කොඩ් එකක් එකම 20ක් 30ක් තියාගෙන ඒගොල්ලෝ දිගටම ට්‍රේන් නොකරීම ලොකු ප්‍රශ්නයක්. ආව් කැච්චාතර දෙකට නම් එක්ස්කියුස් එකක් දෙන්න බෑ. මේ මොකද මේ ඒක මේ ග්‍රවුන්ඩ් ෆීල්ඩින් වලට සම්බන්ධ දෙයක් නෙවෙයි. කියන්නේ එහෙනම් ඒක දැනට මම හිතන්නේ ලොකුම දේ තමයි කොන්ෆිඩන්ස් අඩුයි අපේ කට්ටියේ. බය 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 ඔයා කියෝ වගේ මම තමයි තියෙන්නේ ගැච් එක අපෑරයි කියලා. ඒ හේතු තමයි මම හිතන්නේ ඒකට මම ගොඩක් දුරට බලපාන දෙන්නේ. ඔව් ඒක පන්දුවට යනවා හැමත් එච්චරම නැහැ. ඒක ඒ වගේම ඇටිටියුඩ් එක ෆීල්ඩ් එකේ ඇයිදී තියෙන ඇටිටියුඩ් එකත් හදා ගන්න. ලංකාවේ ඔය ඇටිටියුඩ් එක නැති කාලේ තිබ්බයි මං හිතන්නේ කවදාවත් අපි මේ සවුත් අප්‍රිකා හරි ඕස්ට්‍රේලියා හරි ඒගොල්ලන්ගේ මූණෙම හිටිය කියලා. ඒක කියන්නේ හිටියේ හැමදේම මොස්ලෙජ් කරනවා නැත්තම් කියනවා එහෙම මොකක් හරි දෙයක් කරලා ප්‍රශ්නයක් ඇති කරලා එහෙම එහෙම කවදාවත් අපේ ටීම් එකේ අපි හරියට සමන් කරන ෆීල්ඩින් ටික් කරගත්තා. ඒ ටික තමයි කරේ. ඉතින් ඒ ටිකට ආයන්න පුළුවන් නම් මම හිතන්නේ නැහැ එච්චර ප්‍රශ්නයක් වෙයි කියලා. ඊට අමතරව ඇටිටියුඩ් එක හදාගන්නේ මම දකිනවා අද ක්‍රීඩා ගන්නකොට ඉස්සර වගේ ඉඳලා හරියන්නේ නැහැ. අපි පොඩ්ඩක් චියර් කරලා ඉස්සරට වඩා කණ්ඩායම ස්පිරිට් එක පොඩ්ඩක් උඩට ගන්නවා. ඒක වෙනවා ගොඩක් අඩුයි අපි. මේ කාලේ තමයි ඉංග්‍රීසියේ ඩිල්ෂාන් වගේ කෙනෙක් මං හිතන්නේ ටීම් එකේ ගියනම් කැප්ටන් කරා නම් මං හිතන්නේ මේ සෑහෙන මේ මොරාල් ටීම් එකට එන්න තිබ්බා කියලා. මං හිතන්නේ ඩික්කල් කියන්නේ ඒ වගේ ක්‍රීඩකයෙක්. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ වුණාට මං මේ පහුගිය කාලේ හම්බෙච්ච තරංග තහනම් ඩිමෙරිට්ස් පොයින්ට්ස් ඒ දේවල් මං හිතන්නේ ඔහුටත් ඒ දේ කරන්න උදව් කරයි කියලා. මොකද දැන් ඔහුට පොඩ්ඩක් ඉන්න වෙන පැත්තකට වෙලා මොකක් හරි iPhone එකක් ගත්තොත් ආයි බෑන් එකක් යන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවල් මම හිතන්නේ හෙල්ප් කරනවා කියලා. ඒ වගේම අර මං කිව්ව ධනංජය සිල්වා මං හිතනවා තවත් ඒ වගේ අවශ්‍ය අවස්ථාවලදී දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා.
අවශ්‍ය වෙලාවට ඕන වෙලාවට විකට් එකක් ගන්න. ඔහුත් කණ්ඩායමේ හිටියානම් ඔහුගේ තියෙනවා ඒ වගේ අවශ්‍ය දේවල්, අවශ්‍ය දේ කිරීමේ හැකියාවම හිතා. මම හිතන්න මට හිතා ගන්න බෑ ඒ දරණ ජීසිල්ල මේ ටීම් එකකින් අයින් කරේ කියලා. මේ එන ටෙස්ට් මැච් එකට තාම ඔෆිෂියලි අනවුන්ස් කරලා නැහැ. ඒත් මම හිතන්නේ එයා නෑ ටීම් එකේ. මට හිතා ගන්න බෑ මොකද කියලා. මටත් හිතා ගන්න බෑ. ඒ වගේ දේවල් ඉතින් අරුම් පුදුම දේවල් ලංකාව විතරක් සිද්ධ වෙන දේවල්. ඒවා ඉතින් අපිට කරන් දෙයක් නැහැ. පිට බලන් ඉන්න තමයි වෙන්නේ. ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට සහයෝගය දී කවදා මම හිතන්නේ ධනංජය අනිවාර්යෙන් ක්‍රීඩා කර යුතුයි. හිටිය යුතුයි දිගටම. එක මැච් අඩු කරලා කලිනු ඩ්‍රොප් කරා බංග්ලාදේශ් ෆස්ට් මැච් එක. ඒක සම්පූර්ණයෙන් වැරදි මම හිතන්නේ. ඊට පස්සේ දෙවෙනි මැච් එක ගැස්සුවා. ඒකත් මම හිතන්නේ වැරදි නෑ. ගැස්සුවෙත් දඟ පන්දු යන්නේ ගස්සන්න ඕනේ වෙලාවත් ගැස්සුවා. ඉතින් දැන් ආයි මේ සිම්බාබ්වේ මැච් එකේ ගැස්සුවේ නැත්තම් ඒක උඩ ගන්න ලොකු මාසාදරයක් නෑ මම හිතන්නේ. මොකද බංග්ලාදේශ් මැච් එකේ ලකුණු කීපයක් ලබා ගත්ත මනෝවිද්‍යාව. සිලෙක්ෂන් මම හිතන්නේ එච්චර කොහොමද අපි දන්නවනේ ඕන කෙනෙක් සිලෙක්ෂන් එච්චර අන්තිම පහත්වත් හිටින්න කිය නැත්තම් කුලසේකර පස්සෙනි එක් දින තරගෙට ගන්න නෑනේ. අර එක තරගය මේ ප්ලේ කරපු අසිත ප්‍රණයන් වයින් කරලා නේද? ඔව් ඇත්ත. ඒක තමයි මාත් කලිනුත් කිව්වේ ඒවා ගැන. ඉතින් අපිට මන් දන්නේ ඉතින් කවද වෙනස් වෙයිද කියලා. කාගේ වැරද්දද දැන් කියනවා ක්‍රීඩකයන්ගේ ඒජන්ට්ස්ලාගේ වැරද්ද කියලා. මට මට වෙන්නේ ඒක හින්දා මේ දේවල් වෙනවා කියලා. මොකද අවුරුදු අවුරුදු ක්‍රීඩකයන් ඒජන්ට්ස් හිටියා 2006 විතර වෙන අවුරුදු 10ක් 11ක් මම දැන් ඊටත් වැඩි කාලෙ. ඉතින් එන ඒ කාලෙත් අපි මැච් මේ විදියට පරදින්න ඕනේ. දැන් මං හිතන්නේ දැන් ඒ එහෙම දෙයක් තියෙනවා නම් මොකද දැන් කණ්ඩායම එහෙම ප්‍රබල ක්‍රීඩක ප්‍රබල කියන්නේ ඉස්සර සංගක්කාර මහෙල්ල ඉන්න කාලේ එහෙම දෙයක් තිබ්බනම් මීට වඩා ඒ දේ තියෙන්න ඕනේ. මොකද ඔවුන්ට ලොකක් ලොකු බලයක් තිබ්බ කණ්ඩායමේ. ඔවුන්ට ලොකු ගෞරවයක් තිබ්බා. මම හිතන්නේ දැන් කණ්ඩායමේ එහෙම ක්‍රීඩකයෙක් කවුරුත් ඉන්නවා කියලා. ඊට අමතරව අපි කතා කරගෙන කුලසේකර සමාලින්ද මොකද වෙන්නේ. මොකද 2014 අපිට වර්ල්ඩ් T20 එක දෙන්නලා දුන්නා දෙන්න එකම මම කියන්නේ මම හිතා හැටියට. එතනින් පස්සේ දෙන්නම පල්ලෙහාටම තමයි ගමන් කරන්නේ. මට පේන්නේ නැහැ මාලිංග ඉන්ජරි එකෙන් පස්සේ 50 මං කියන්නේ. ඒට කුලසේකර නම් පල්ලෙහාටම තමයි ගමන් කරන්නේ. ඊළඟ වර්ල්ඩ් කප් එකේ මේ දෙන්න ක්‍රීඩා කළ යුතුද නැද්ද? කුලසේකර නම් මං හිතන්නේ අදේටම ගෙදර යන්න ඕනේ. මාලිංග නම් මං හිතන්නේ යාට යාට ෆිට්නස් හදාගෙන මේවා කරන්න පුළුවන්. පස්සේ එක් දින තරගෙදී වුණත් අන්තිමට පෙන්න යා වෝල් 140 විතර මේ බෝල් කරලා අර පාකිස්තාන් මැච් එකේ දිත් එහෙම යාගේ ඇඟ ඇතුලේ තියෙනවා ඒක. යා මං හිතන්නේ 100%ක් දෙන්න යා කිව්වා වගේ. යාගේ ෆිට්නස් හදාගත්තොත් එයාට පුළුවන් එයා සෙල්ලම් කරන්න ඕනේ ගොඩක් හෙල්ප් එකක් වෙයි 2018 වර්ල්ඩ් කප් එකේදී. පොලිසේකරණ මං හිතන්නේ මේ එයාගේ කාලේ ඉවරයි. මං හිතන්නේ දැන් බොරුවට මේ සෙල්ලම් කරන එකේ තේරුමක් නැහැ. එයාගේ කිසිම වෙන ෆීල්ඩින් වුණත් මේ ගොඩක්ම දුරලයි. එයාගේ ෆීල්ඩින් නම් කොහොමද දුරලයි මට මතකයි. මේ 2011 වර්ල්ඩ් කප් එකේ අර ගෞතම් ගාම්භීර් ලකුණු 16 ට ප්‍රතිදි කැච් එකක් හතරියා. 2012 මාලන් සම්මන්ස් කි කැච් එකක් හතරියා වර්ල්ඩ් කප් ෆයිනල් එකේ T20. එයාගේ එහෙම අපිට වර්ල්ඩ් කප් අහිමි වෙන්න ගොඩක් හේතු වෙච්ච අවස්ථා තියෙන කුලසේකර. මේ දැන් නම් ඉතින් එයාගේ කාලේ හරි 100 කිලෝමීටර 120ට බෝල් ගාලා අද තියෙන තත්ත්වය අනුව මේ විකට් ගන්න බෑ. මේ බැට්මන්ලට පීඩනයක් දෙන්නත් බෑ. ඇත්ත මමත් එකඟ වෙන කුලසේකර මම හිතන්නේ අවසාන කාලය ගත කරන්නේ විකට් 199යි මම හිතන්නේ වන් ඩේස් වල 200 වෙනි එක ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට ඔය කණ්ඩායමෙන් අයින් වෙන්න ඕනේ. ඒ වුණාට මම දකින්නේ මාරින්ග කුලසේකරයි දෙන්න එකිනෙක මේ සිම්බාබ්වේ තරගාවලිය ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයන් දෙන්නෙ නෙමෙයි. කිසිම හේතුවක් නැහැ. මොකද කුලසේකරයි මාරින්ග කියන්නේ අපි 100ක් 1000ක් ගන්න ක්‍රීඩකයෝ දෙන්නේ. මොනවද ගන්න පුළුවන් මොනවද ගන්න බැරි හැමදේම උන් දෙන්නට අපි කියන් අපි වැරදුනාට පස්සේ මොකද විශේෂයෙන් මාලිංගර ප්‍රශ්නයක් ඒ චෝදනා එල්ල වුණා මේ ෆිට්නස් එක ගැන. එහෙම ලොකු ප්‍රශ්නයක් තිය ෆිට්නස් වල ඔච්චර කියන විදිහ ප්‍රශ්නයක් තිබ්බනම් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක් කියලා හිතනවා නම් කරන් තිබ්බ මාලිංගර මේ තරගාවලිය රෙස් කළා
ගිහිල්ලා ජිම්මේට ගිහිල්ලා ඒ ටික කරගෙන ඉන්දියා සීරීස් එක වෙනකොට ලෑස්ති වෙලා එන්න කියන එක. මාලිංග මේ සීරීස් එක ගහපු එක සම්පූර්ණයෙන් වැරදි මං කියන්නේ. ඒක මාලිංගට වැඩකුත් නැහැ, ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැඩකුත් නැහැ. කාටවත්ම වැඩක් නැති වුණ තීරණයක්. කුලසේකර ඌ මං හිතන්නේ කුලසේකරත් එහෙමයි මේ සීරීස් එක ගහන්න තිබ්බ කීටේ නෙමෙයි. සමහරවිට මාලිංග නැතුව කුලසේකර පළවෙනි මැච් එකේ ඉඳන් ගහලා chance එකක් දීලා විකට් 200ක් ගන්න දීලා මේ සීරීස් එකෙන් රිටයර් කර රිටයර් වෙන්න හරි මොකක් හරි එහෙම මේ සීරීස් එකේ හොඳට කරොත් තියා ගන්නවා. නැත්තම් මේ සීරීස් එක අවසාන තරගාවලිය කියලා කුලසේකරට ලබා දෙන්න තිබ්බා. ඒක තමයි ඉතින් මොකද සෙන්ටිමන්ට්ස් වලට ප්‍රොෆෙෂනල් ස්පෝර්ට් වල මේ තරක් නෑ. මම දැන් මේ විකට් 200ක් ගන්න තියෙනවා, ශතකයක් ගන්න තියෙනවා එහෙම කියලා මේ ක්‍රීඩකෙක් ටීම් එකක සිලෙක්ට් කරන්න හොඳ නෑ කියලා මම නම් හිතන්නේ. නෑ මං කියන්නේ ඒක හින්දා සිලෙක්ට් කරන්න කියන එකම නෙමෙයි. මොකද මාලිංග මං කියන්නේ මාලිංගව රෙස් කළා. මාලිංග ගහපු මේ පළවෙනි මැච් දෙකම මාලිංග ප්‍රදීප් වෙඳිද්දි ගහුවේ මාලිංගයි. එක්ස්පීරියන්ස් ඒ ගහපු හේතුව අපිට එක්ස්පීරියන්ස් බෝල කෙනෙක් ඉන්න ඕනේ හින්දා. ඒක හින්දා මාලිංග අපිට කුලසේකරව එහෙට මේ මැච් දෙක දෙන්න තිබ්බා. මොකද මාලිංග මේ සීරීස් එක ගන්න කිසිම හේතුවක් නැහැ. ඔය ලක්මාලුත් අසනීප වෙලා හිටියේ මං හිතන්නේ. ප්‍රදීප් විතරයි හිටියේ, ප්‍රදීප් චමීර සහ නවක පන්ති යවන්න. ඉතින් කුලසේකරයි ප්‍රදීප් පළවෙනි මැච් එකේ ගස්සවල ඊට පස්සේ මාලිංගට හදාගන්න ෆිට්නස් හදාගන්න පුළුවන් නම් ටීම් එකට එන්න කියලා. නැත්තම් ඉන්දියන් සුටුව එකේම තමයි මාලිංග ගස්සන්න තිබ්බේ කියලා මං හිතන්නේ. සිම්බාබ්වේ 2 එක අපි දින්නෙත් නෑනේ. දිනපු නැති එකේ කාට හරි එක්ක කුලසේකරට අවසාන තරඟාවලියේ chance එක දීලා බලන්න තිබ්බා. නැත්තම් නව ක්‍රීඩකෙක් try කරන්න තිබ්බා. චමීර් චමීර් ගැන මොකද දැන් මේ දෙවිරිකින් පස්සේ ඇවිල්ලා මෙව කරා බෝල් කරා පොඩ්ඩක්. ඔව් මේම ඉතින් මං හිතන්නේ චමීර් තාමත් 100%ක් කියලා. මොකද අපි දැකලා තියෙනවා චමීර් ඊට වඩා ගොඩක් හයියෙන් බෝල් කරනවා. තව 5 km power ඇවරේජ් එක වැඩියෙන් බෝල් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව චමීරට හොඳ දවසක විශේෂයෙන්. ඉතින් මං කියන්නේ ඔව් කන්සිස්ටන්සි එක හදා ගන්න ඕනේ. ඒ වුණාට ඔච්චර වේගවත් පන්තියක් එක 140 145 දානකොට කන්සිස්ටන්සි එක ඉන්ජරි එකකින් එනකොට මං හිතන්නේ නැහැ ලේසියෙන් හදා ගන්න පුළුවන් කියලා කන්සිස්ටන්සි එක. මොකද අපි කියන්නේ මොකද චාන්ස් එකක් එර එකක් ඇක්ෂන් එකේ මොකක් හරි වැරද්දක් හෝ එර එකක් වෙන්න තියෙන මේ කරන්න තියෙන දෙන ඉඩකට ඉතාමත් අඩුයි. ස්පේස් එක වැඩි වෙන වැඩි වෙන. ඒක අපි හැම වෙලේම දකින්න මේක පන්දියක් නෝ හැම වෙලේම හතර වතෙන් බෝල් කරනවත් මම හිතන හැටියට. ඉතින් මම කියනවා චමීරට තව කාලයක් දෙන්න ඕනි කියලා ඒකේ ඉඳලා. මං හිතන දවසින් දවස චමීර හොඳ වුණා. සුපර් ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකෙත් මම දැක්කා පළවෙනි මැච් එකේ දානකොට මම හිතුවේ නැහැ තාමත් මදි. තාම බෝල් කරන තත්ත්වෙක නැහැ කියලා. ඒ වුණාට අන්තිම මැච් එක ගැහුවා ඉතාමත් හොඳට බෝල් කරා මං හිතන්නේ කිව්වේ. එක ස්පෙල් එකක් හොඳට බෝල් කරා. සිම්බාබ්වේ මැච් වලත් මං හිතන්නේ සෙකන්ඩ් මැච් එකේ හොඳ ස්පෙල් දෙයක් තුනක් දැම්මා. හැබැයි නරක බෝල් දෙක තුනක් තාම දානවා. ඒකට මං කියන්නේ තව බෝල් කරලා බෝල් කරලා බෝලින් ප්‍රැක්ටිස් එක අවශ්‍යයි. බෝලින් ප්‍රැක්ටිස් එක ලැබුණාම මං හිතනවා තව හොඳ වෙයි කියලා. මොකද චමීර අන්ජඩ් වෙන්න කලින් මං හිතන්නේ අන්තිමට ගැහුවේ ඉන්දියන් T20s UI World T20 එකයි. ඒ දෙකේම අපේ හොඳම පන්දියවන්න වගේ හිටියේ චමීරේ තත්ත්වේ. ඉන්දියන් පිටිකරුවන් මං හිතන්නේ ඉන්දියන් පිටිකරුවන් හොඳට ක්‍රීඩා කරා කියලා. ඔහුගේ පේස් එක සහ ස්ලෝ බෝල් එක ලේකඩය ඒක හින්දා මං හිතනවා චමීරට හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. ස්පෙෂලි T20 සහ 1 day වල ක්‍රීඩා කරොත් සහ ටෙස්ට් තරඟවල. මොකද ඔහුගේ මං දකිනවා බවුන්ස් එක විශේෂ බවුන්ස් එකක් දකිනවා සහ පන්තු වේ ඉතාමත් හොඳින් ඒ බවුන්ස් එකත් එක්ක කල්ලු රකින්න ගියේ ග්ලව්ස් වල හොඳ හයියෙන්ද වදිනවා. ඒක හොඳ පේස් එකක් හෙවි බෝල් එකක් බෝල් කරන ඉඩකෙක් දෙනවා. ඔව් එයාට පොටෙන්ෂියල් එක තියෙන එයාගේ ස්පීඩ් එකත් හදාගන්න පුළුවන් පොඩි ඇක්ෂන් එකේ පොඩි පොඩි වෙනසක් කරලා මේ වගේ මම හිතන්නේ මේ එයා හදිහට ලෙන්ත් එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ බෝල් කරන එච්චරයි. ඊට එහෙම වුණොත් එයාට හරියට ඕවර් එකක් කන්ස්ට්‍රක් කරගන්න මේවා කරගන්න පුළුවන් වුණොත් මේ හොඳ බෝල කෙනෙක් හොඳ විකට් ගන්න බෝල කෙනෙක් වෙන්න පුළුවන් කියලා මමත් හිතනවා. ඔව් මං හිතන්නේ ඇක්ෂන් එක දැන් ඉන්ජරි එකට පස්සේ ඇක්ෂන් එක ටිකක් හොඳයි ඉන්ජරි එකට කලින්ට වඩා මම හිතන හැටියට. පොඩ්ඩක් එලින් පොඩ්ඩක් ඉන්නවා බලමු අපි. ඉතින් තව කාලයක් දීලා මං කියන්නේ තව මැච් එක තුනක් කාලයක් දීලා බලමු.
අන්තිමට අද අද දවසේ අපේ පොඩ්කාස්ට් එකේ පළවෙනි පොඩ්කාස්ට් එකේ අන්තිමට ඔයා වුමන්ස් වර්ල්ඩ් කප් එක යනවනේ. ඔයා හිතන්නේ කවුරු වර්ල්ඩ් කප් එකද ඉන්නේ කියලා? එහෙමයිද, මං හරියටම හොඳටම ෆලෝ කරේ නැහැ. මම හිතනවා ඔස්ට්‍රේලියාද ඉන්නේ කියලා. ඔස්ට්‍රේලියාව හැබැයි ලංකාවටත් අරමින් ඔන්න මම තරගාවලිය පටන් ගන්නකොට ඔස්ට්‍රේලියා කියලා හිතන් දිනයි කියලා මට හිතුන හිතන් ඉච්චි. ඉතින් මම තාම ඒකම තමයි ඉන්නේ, එක මැච් එකක් දෙයක් කරේ මෙහුණා කියලා. ඒ වුණාට චමරි අතපත්තු ගැන කතා කරන්න ඕනේ. විශිෂ්ට ශතකයක් ක්‍රීඩා කරා, මම හිතන්නේ ඒක දව ශතකයක් අඩුම තරම මේ තරගාවලියේ ලබා ගන්න පුළුවන්, ලබා ගන්න තිබ්බා. ඉතාමත් හොඳ පිතිකරුවෙක් මං හිතන්නේ. ප්‍රශ්න තමයි මේ කණ්ඩායමේ අනික් ක්‍රීඩිකාව. මං හිතන්නේ එයාලට මේ ස්ට්‍රයික් එකක් රොටේට් කරගන්න ලොකු ෂොට් එකක් ගහන්න එහෙම පුළුවන් තත්ත්වයක් නැහැ. ඒක එයාට ලොකු පීඩනය අරන් තනියම මේවා කරන්න ඕනේ. ඒක එහෙම බලන්න එක හරියන්නේ නැහැ මං හිතන්නේ. ලේසි නැහැ මේවා කරන්න. ආයතන අපිට ඔස්ට්‍රේලියා මැච් එක දිනන්න තිබ්බ. අපි ලොකුම වැරද්ද කරගත්තේ බැටින් ඕඩර් එකේ ශශිකලා සිරිවර්ධනව පල්ලෙහාින් ඉන්නවා. ශශිකලා සිරිවර්ධන මම හිතන්නේ ඊට පස්සේ මැච් එකේ ඉඳන් හතර හරි පහ හරි බැට් කරන්න ගත්තේ නැහැ. ඊට පස්සේ පය විතර ගහුවේ. ඒකේ ලකුණු ටික ගැහුවා. ඒ වුණාට පල්ලෙහාට ආවේ. මම හිතන්නේ ශශිකලා කලින් ඇවිල්ලා සපෝට් එකක් දුන්නා නම් චමරිට එදා මැච් එකේ තව ලකුණු ටිකක් අපිට ගේම් ගන්න තුන ගහගන්න දෙන්නා. එහෙම කරා නම් මැච් එක අපිට දිනන්න තිබ්බ කියලා මම හිතන්නේ. හරි, මම හිතන්නේ එංගලන්තේ හරි ඔස්ට්‍රේලියාව හරි තමයි වර්ල්ඩ් කප් එක දිනන්න chance එක තියෙන්නේ. බලමු අපිනේ. හරි, මම ස්ටුඩි ප්‍රවීන්. අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් ආපහු හම්බ වෙමු.